අද 2020 ජූලි 12 ඉරිදා සිරස්තල අදත් ආසාදිතයින් 94ක් කන්දකාඩු කොවිඩ් පොකුර 477ක් දක්වා ඉහළයයි මේ විදිහටම අපි තවත් තැනක අපි හඳුනා නොගත් රෝගියෙක් හිටියොත් අන්න එතනින් දෙවන කැල්ලක් විස්මතු වීමේ අවදානම ඊට වැඩි තත්වය අයහපත් නම් පාසල් යලි වසන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි තැපල් ඡන්දය හෙටින් ඇරඹේ මහමැති වර්ණයේ වෙනසක් නැතයි කොමිසමේ සභාපති කියයි කොයිදරා බලපාන්නේ ඡන්දය තියෙනවා කොවිඩ් නිසා පොහොට්ටුවේ මැතිවරණ රැලි తాවකාලිකවත් හිටුවයි පොලිසිය ලුණවේදී දිවරයාගේ හිසට වෙඩි තබලා මරණ පරීක්ෂණයෙන් හෙළිවේ සිද්ධියට සම්බන්ධ පොලිසියේ තිදනගේ වැඩ තහනම් කොවිඩ් 19 බච්චන් මැදුරටත් රිංගයි අමිතාබ් අභිෂේක්ට මෙන්ම ඓශ්වර්යා සහ දියණියත් ආසාදිත වේ බොලිවියාවේ තන තන මල සිරුරු සිරස්තල ස්ටුවර්ට් ප්‍රීමියම් තේ ඕනෑම ඩේටා ප්ලෑන් එකක් සක්‍රිය කරගන්න කාගේ ස්ප්‍රිට් ප්‍රයිම් ටයිම් with Vasanthi Nanayakara and Sankar Amrajit live from studio 24 in Colombo අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පත්‍රිකාශය අද දෙරණ 6:55 සමගින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට තවත් රැඳවියන් 76 දිනකට සහ එහි කාර්ය මණ්ඩලයේ 14 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. එමෙන්ම රාජාංගනයේ යාය පහ ප්‍රදේශයෙන් ඊයේ හඳුනාගත් කන්දකාඩුහි උපදේශකවරයාගේ ඥාතීන් සිව් දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කන්දකාඩු කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 477ක්. අද දිනය තුල කොවිඩ් ආසාදිතයින් 94 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණා. ඉන් 76 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. තවත් 14 දෙනෙකු කන්දකාඩු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සමාජිකින් වෙනවා. සෙසු සිවුතනා රාජාංගරේ ආය පහ ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිත හමුදා නිලධාරියාගේ ඥාතීන් බවයි වසංගතුරක විද්‍යාංශය සඳහන් කළේ. රාජාංගනයේ ආය පහ පදිංචිව සිටි කන්දකාඩුහි උපදේශකවරයෙකු ලෙස සේවය කළ හමුදා නිලධාරියෙකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට COVID-19 ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් 52 දෙනෙකුගේ PCR පරීක්ෂණ මේවර විට සිදු කර තිබෙනවා. ඒ අනුව එම සාම්පල 52 අතරින් 12 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළා. එම 12 දෙනා අතරට අදාළ හමුදා නිලධාරියාගේ බිරිඳ සහ වෙනත් ආශ්‍රිතයන් සිව් දෙනෙකු අයත් වූ අතර අලුතින් මේක්ව තිබුණේ හමුදා නිලධාරියාගේ ඥාතීන් සිව් දෙනෙක් මෙහිදී මේ රාජාංගනයේ යාය 1, 5, 3 කියන ඒ ආයවල් තුන තමයි දැකියවවතින්නේ මෙහිදී අද දින අවදුරට රාජාංගනයෙන් තවත් 4 දෙනෙක් COVID-19 රෝගීෙක් ලෙස අද දින වාර්තා වෙලා තියෙනවා නිරෝධායන කටයුතු ඒ වගේම අවදුරට PCR පරීක්ෂණ එත දිනේ මේ ආය තුනෙහි ඉරිමත නියමිතයි ඔවුන්ගේ පළමු ආශ්‍රයයන් මේ වෙනකොට මිදල්ලේ පරිසරණක වළක්වා ගැනීම සඳහා අපි සබ්සේවා අධික ජනරල් දෙනවත් කර සරිම මේ වැඩි වෙන තරමට මේ බලන්න නිරෝගිය බොහොමීමේ හැකියාව තියෙන නිසා ඒක නිසා මේ මොහොතේ වෙනකොට තවකාලිකව උපකාරක පන්ති ඒ වගේම පාසල් සතියේ මේ කටයුතු වගේම ඒක සාධීමේ වෙනත් කාර්යයන් නතර කිරීම තවකාලිකව පසුබිමලා නිර්දේශ කරනවා ඊයේ දිනේ තුල මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතින් ගණන 57ක් එයතරින් 13 දෙනෙකු කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර 30 දෙනෙකු එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සමාජිකයින් වෙනවා. තවත් 9 දෙනෙකු එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව වසංගතුරක විද්‍යාංශය සඳහන් කළා. කන්දකාඩුහි උපදේශකවරයෙකු ලෙස සේවය කළ හබරාදු වූ හීනටිගල පදිංචි අයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ අතර ඔහුගේ මව සහ බිරිඳ ඇතුළු ආශ්‍රිතයන් 14 දෙනෙකුගේ ජෛව සම්පර අද ලබා ගන්නා. කරාපිරිය ශික්ෂණ රෝහලේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කර තිබෙන අතර ඔවුන් 14 දෙනාටම COVID-19 ආසාදනය වී නැතැයි තහවුරු වී තිබෙනවා. පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් ආසාදිතයන් 2 දෙනෙකු හා ලංකාපුර ප්‍රදේශයෙන් ආසාදිතයෙකු වාර්තා වූ අතර ඔවුන් 3 දෙනාම කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකවරුන් වෙනවා. ඒ අනුව ලංකාපුර ප්‍රදේශයේ ජයබිම, පටුනුගම, දේවාලගොඩැල්ල, නෙළුම්පුර, වීරපුර යන ගම්මානවල පවුල් 18කට අයත් 66 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධානයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා.
ඉකුත් ජූලි 7 වෙනිදා වැලිකඩින් පළමු ආසාදිතය වාර්තා වීමේ සිට අද දක්වා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් කාර්ය මණ්ඩලයේ සහ ආශ්‍රිතයන් 477 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. අපි රෝගීන් හඳුනාගත්ත අපි දැක්ක රෝගීන් සමහරකයි ගෙදවල් වලට ආව ගෙදරදී ඊට පස්සේ සමාජ ක්‍රියාකාරීත්වය නිසා තමුන්ගේ අසල්වාසීන්ටත් මේ රෝගය බෝ වෙලා තියෙනවා. මේ අවස්ථාවේ තියෙන පරීක්ෂණ සහ ඇගීම අනුව මේ දෙවන කැලලක් බවට පත් වීමේ අවදානමක් යම් කිසි තර්මකට තියෙනවා. නමුත් ඒ මනාව පාලනය කරලා තියෙනවා. නමුත් මේ විදිහටම අපි තවත් තැනක අපි හඳුනා නොගත් රෝගියෙක් හිටියොත් අන්න එතනින් දෙවන කැලලක් විශ්මතු වීමේ අවදානම ඊට වැඩි. කෙසේ වෙතත් COVID-19 වසංගතය මෙරට තුල තවදුරටත් ව්‍යාප්ත වීමට ඉඩ නොතබන බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ. යාන්ත්‍රික ආරක්ෂාව කිව්වහම ත්‍රස්තවාදී කරදවලින් බේරා ගැනීම හෝ වෙනත් රටකින් එන සතුරු උවදුරකින් රටේ ජනතාව බේරා ගැනීම හෝ පමණක් නෙමේ. යාන්ත්‍රික ආරක්ෂාව කියන්නේ COVID-19 වගේ වසංගතයකින් ජනතාව මැස්ස මදුරු බල්ලු බලලු වගේ මැරෙන්න යනවනම් ඒවයි ජනතාව බේරා ගැනීම ජාතික ආරක්ෂාවක කොටසක්. තමුන්නාන්සේලා දකින්නේදී පහුගිය කාල සීමාවේ අපේ හමුදාවල සමාජිකයින්ට නිින්දක් තිබුණේ නැහැ. අපේ රටේ ජනතාව බේරගන්න ඒ අය නිදි මරාගෙන වැඩ කරා මේ රෝගය බෝ නොවෙන්න. ඒක අපි අතිසාර්ථක විදියට කරා. නැවත වතාවක් පොඩ්ඩක් ඔලුව උස්සන්න එන්න වගේ හදනව නමුත් අපි සහතික වෙනවා ඔලුව උස්සන්න දෙන්නේ නැහැ. අපිට යාන්ත්‍රණේ තියෙනවා. වැලිකඩ බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග එම බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂිතහරණය අද සිදු කෙරුණා. එමෙන්ම බන්ධනාගාර අතර රැඳවියන් හුවමාරු කිරීමද තාවකාලික වන අතර කිරීමට පියවරගෙන තිබෙනවා. බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් 444 දෙනෙක් අපි නිරෝධායන කටයුතු සඳහා යවලා තියෙනවා. PCR පරීක්ෂණ වලින් පස්සේ කන්දකාඩුව තම්බින්න චුද හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයටත් පූනානි එම කඳවුරටත් බන්ධනාගාර නිලධාරීන් බාරව ඔවුන් කටයුතු කරනවා. බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට මාරු කිරීමක් නවත්තලා තියෙනවා. අද වන විට මෙරටින් හඳුනාගෙන ඇද්දී සමස්ත රෝගීන් සංඛ්‍යාව 2605ක්. ඒ අතරින් 1981 දෙනෙකු පූර්ණ සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන අතර රෝගීන් 613 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පවතින තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්ව හොත් දිවයිනේ සීලු පාසල් පිරිවෙන් සහ අනිකුත් අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබා දෙමින් සියලු දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට නොපැකිලව මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළා. වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් පාසල්වලට අදාළ තොරතුරු රැස්කර ගැනීම සඳහා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු යටතේ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන අතර 19.88 ශුන්‍ය කැමතුම් අංකය අමතා එම තොරතුරු ලබා දිය හැකි බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර රජය විසින් දින 3ක නිවාඩුවක් ප්‍රකාශ වීරපත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවේව මහතා සේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කරනවා. විවිධ කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පත්තරු වන පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා. මේ අතර COVID-19 සමාජ ව්‍යාප්තිය වැළැක්වීමට සහ වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනිවාර්යයෙන්ම නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍යාංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අපි දැන් මේ අවස්ථාවේදී කලබල වෙන්න ඕනේ වෙනවාට අපි අනිවාර්යෙන් අවධානය වැඩි කරන්න ඕනේ. මොකද දෙවනි රැල්ලක් එන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් අපි අවධානය වැඩි කරලා අනිවාර්යෙන් මේ දෙවනි රැල්ල වළක්වීමට ගන්න පුළුවන් හැම පියවරක්ම අපි ගන්න ඕනේ. ඒ යලිත් අපි අනවශ්‍ය ගමන් නවත්තලා පංචායුධය පාවිච්චි කරන්න ඕනේ. යනු ඔබ පියවර පහක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. බාහිර සමාජයට යාමේදී මුඛ ආවරණ භාවිත කිරීම, සෑම විටම මීටරයේ පරතරය තබා ගැනීම, නිතර මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීම, නිරන්තරයෙන් විෂබීජනාශක යුදා අත්සේදීම සහ හැකිතාක් අනවශ්‍ය ගමන් සීමා කිරීම ආදී ඔබ අනුගමනය කරන පියවර වෛරසය පාලනයට උපකාරී වනු ඇත. මෙන්න දැන් ලැබුණු පුවතක්. හෙට සිට ජූලි 17 වන සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ. එම පුවත නැවතත් හෙට සිට ජූලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ. This is breaking news on Other Verona 24.
කොවිඩ් වෛරසයේ පැතිරීම කතරම් වේගයකින් ලොව සිදුවනවාද යන්න පෙන්눔 කරමින් සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඔහුගේ පුත් ජනප්‍රිය නළු අභිෂේක් බච්චන් මෙන්ම බිරිඳ ඓශ්වර්ය රාය සහ කුඩා දියණියද කොවිඩ් ආසාදිතින් බවට පත්ව තිබෙනවා. මේ වන විටත් රාජ්‍ය නායකයන් නළු නිලියන් ගායකයන් ක්‍රීඩකයන් ආදී ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් මෙම වෛරසයට ගොදුරු වී සිටිනවා. ලෝක ජනගහනයෙන් 1.28 ලක්ෂයකට අධික පිරිසක් ගොදුරු කර ගනිමින් තවදුරටත් ප්‍රතිරණ කොවිඩ් වෛරසයට ඉකුත් සතියේදී බ්‍රසීල් ජනාධිපති ජායර් බොල්සනාරෝ සහ බොලීවියානු අන්තර්වාර රජයේ ජනාධිපතිනි ජෙනින් අන්‍යස්ත ගොදුරු වුණා. බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපළක් වන අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් වෛරසයට ගොදුරු වූ නවතම ජනප්‍රිය පුද්ගලින් බවට ඊයේ පත් වුණා. මේ අතර අභිෂේක්ගේ බිරිඳ වන බොලිවුඩ් නිලි ඓශ්වර්ය රාය සහ ඔවුන් දෙපළගේ දියණිය වන ආරාධ්‍යා බච්චන්ටද කොවිඩ් ආසාදනය වී ඇති බව අද නිවේදනය කළා. අමිතාබ් සහ අභිෂේක් දෙදෙනා මේ වන විට මුම්බායි රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටින අතර ඒ සිට අමිතාබ් බච්චන් සජීවීව පෙනී සිටින වීඩියෝ පටයක්ද මාධ්‍යයට නිකුත් වී තිබුණා. කෙසේ වෙතත් ඔවුන් ස්ථාවර තත්ත්වයක පසුවන බවයි රෝහල ආරංචි මාර්ග පවසන්නේ. ඔවුන්ගේ පවුලේ සැසු සමාජිකයින් සහ නිවසේ සේවය කරන්නන්ද කොවිඩ් පරීක්ෂණයට භාජනය කර තිබෙනවා. පසුගිය දින 10 තුල තමා සමග සමීප වැසුරු කළ සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වන ලෙස අමිතාබ් බච්චන් ඉල්ලා සිටිනවා. මේ වන විට කොවිඩ් දෙවන දැල්ලකට මුහුණ පා සිටින ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනක් තුල වාර්තා වූ දෙවන වැඩි මාසාදිතයන් පිරිසද වාර්තා වූ අතර එම ගණන 273ක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් නවරැල්ලේ දෙවන මරණයද අද වාර්තා වුණා. කොවිඩ් හේතුවෙන් අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ පා සිටින බොලීවියාවේ මහමග සහ නිවෙස් තුල පුද්ගලයන් වෛරසයෙන් මියගොස් ඇති ආකාරය විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. අද වන විට ලෝ පුරා රටවලින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1.28 ලක්ෂයකට අධිකයි. වසංගතයෙන් ලෝ පුරා පුද්ගලයන් 560,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මහමැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැතයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරනවා. මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ආරම්භ වීමට නියමිතයි. ජූලි 13 සඳුදා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සම්බන්ධ නිලධාරීන් වෙනුවෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. ජූලි 14 සහ 15 දෙදින තැපැල් ඡන්දය සඳහා සාමාන්‍ය පරිදි වෙන් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසියේ ආරක්ෂක හමුදාවල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට ජූලි 16 සහ 17 යන දෙදින වෙන් කර තිබෙනවා. එම දින 4 තුල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වර තැපැල් ඡන්ද හිමියන්ට එළබෙන ජූලි මාස 20 සහ 21 ඡන්දය සලකුණු කළ හැකි වන්නේ තමන්ගේ සේවස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී. මෙවර මහමැතිවරණයේදී තැපැල් ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 7,05,085ක්. මෙවර විටත් සියලු දේශපාලන පක්ෂ මහමැතිවරණ ප්‍රචාරක රැලි ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරිමසම් මහතා අද සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ සියලු මැතිවරණ ප්‍රචාරක රැලි తాවකාලිකව නැවැත්වීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව එළඹෙන 13, 14, 15 යන තෙදින තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිත සියලු ප්‍රධාන ප්‍රචාරක රැලි අතිරුවා තිබෙනවා. අපේක්ෂකකින් සංවිධානය කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ල සීමා කරන ලෙස පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇති අතර එවැනි කුඩා රැස්වීම් පවත්වන්නේ නම් ඒවා දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පමණක් සංවිධානය කළ යුතු බවද එහි සඳහන්. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු සෞඛ්‍ය උපමාන සහ උපදෙස් නිසියාකාරව අනුගමනය කරමින් සිදු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම පෙරමුණෙන් තරගවදින සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍යවරයා සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සියලු මැතිවරණ ප්‍රචාරක කාර්යද සිදු කරන ලෙසත් රැස්වීම පවත්වන ස්ථාන සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි සකස් කරන ලෙසත් රැස්වීම සඳහා පැමිණෙන ජනතාවට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරන ලෙසත් ජනතාව වැඩි වශයෙන් එකරාශී වීම හැකි තාක් සීමා කරන ලෙසත් ඉල්ලා තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යට අදහස් පළ කරමින් කියා සිටියේ මහමැතිවරණයේ නියමිත පරිදි පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි. වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා කියලා දෙවුනා සාමාන්‍ය රැස්වීමක් 100යි නායකයන නම් 500යි මීටරේ දුර තියන්න මුහුණු ආවරණ පළඳින්න පිරිසුදු කරන්න ආපු අයගේ නන්තර දුර තියාගන්න මෙහෙමනේ පන්තිල් ආරක්ෂා කරන්න කිව්වට පන්තිල් ගන්න අය ආරක්ෂා කරන්නේ නැත්තම් ඒක ආගමේ වරදක් නෙවෙයිනේ ඒ කියන අයගෙනේ මා
ආර්ගෝදේ විෂ ආරක්ෂා කරන්නේ නැති එක සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ ඒවට සහභාගී වන ආධාරකරුවන් තමයි වක් කියන්න ඕනේ. ඉතින් ප්‍රශ්නේ අමාරුයි නැහැ. ඉතින් මේකේ කොයිදේ බලපාන්නේ? කොයිදේ බලපාන්නේ ඡන්ද තියෙනවා. මොකද මම කියන්නේ මොන තත්ත්වයක්ද මන්නයි ඡන්ද දෙන්නේ? මොන තත්ත්වයක් කියලා කියන්න බෑනේ ලෝකේ කරගෙන එක නැවතුනොත් ඡන්ද දෙන්න බෑනේ. කෘෂි භෝග අපනයනයේදී නිමි ද්‍රව්‍ය සැකසීමට ප්‍රමුඛතාව දී වැඩි ලාභය ඉපේමට උත්සාහ කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවීන්ට උපදෙස් දුන්නා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට එක්විණි. මහනුවර දිස්ත්‍රික් ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා අද පෙරවරුවේ උඩුදුම්බර හසලක නවරත්න ක්‍රීඩාංගණයට පැමිණියා. එහිදී රසු සිටි ජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. සම්මිස් තියෙනවා ගොවියන්ගේ සාදාන මිලක් දෙන්න ඕනේ ඉපදුමා. ඊට අඩුව ගොවියම තමයි සම්මිස් තන අඩුයි. යාන්ගෝ කාලේ වැරද්දක් කරා වියට්නාමෙන් ගියන ප්‍රති අපත ජනාධිපතිවරයා පළමුව පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලොහන් රත්නත්තේ මහතා හසලක සතිපොළ භූමියේ සංධාන කළ ජනහමුවටයි. ජනාධිපතිවරයා තෙල් දෙනිය බස් නැවතුම් පොළ අසල පැවති ජනහමුවට එක් වුණා. ඒ සංධාන කෙරුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක දිලුම් අමුණුගම මහතා විසින්. මහමැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වුණු ජනහමු කිහිපයකට ජනාධිපතිවරයා ඊයේත් එක් වුණා. ගම්පොළ ගලහ හින්දු කෝවිල අසල ඊයේ පැවති මෙම හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක බර්ටි අරුල්ස්වාමි මහතායි. COVID-19 ව්‍යාප්තිය පිළිබඳව පැතිර යන කටකතාවලට නොරැවටන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පිළියන්දල පැවති ජනහමුවකදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් හෙට සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමු තාවකාලිකව අවලංගු කරන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණී ලොකුගේ මහතා විසින් පිළියන්දලදී අද මෙම ජනහමුව සංවිධානය කර තිබුණා. බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා, මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. තමුන්නාන්සේලා අද විශේෂයෙන්ම මේ සෞඛ්‍ය නීති අනුව ඔබ කටයුතු කිරීම පිළිබඳව මං ස්තුතිවන්ත වෙනවා. ඒ දුරස්ථභාවය තියාගෙන අවශ්‍ය මුඛ ආවරණ පැළඳගෙන කටයුතු කිරීම. මොකද අපි යන හැම රැස්වීමකම විශාල වශයෙන් රැස් වෙනවා. නමුත් අපි පරිස්සම් වෙන්න ඕන නිසා, සමාජය පරිස්සම් වෙන්න ඕන නිසා යම් යම් පියවරන් අපිට ගන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි දැනටමත් තීන්දුව කරා සමහර රැස්වීම් නතර කරන්න. ඒත් ඉඳලා
ජනහමුවකටද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. COVID-19 ව්‍යාප්තියත් සමග මතුව ඇති තත්ත්වය තුළ මහමැතිවරණය කල් දැමීමට අවශ්‍ය නම් අවසන් මොහොතෙක් නොඉඳ නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඔහු මේ පිළිබඳ අදහස් පළ කළේ අද මහනුවර නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින්. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පළමුව මල්ලතු මහා විහාරයේ වෙත පැමිණ එහි මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව වික්‍රමසිංහ මහතා ELC නායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ජන හමුවකට එක් වුණා. ඔහු පැමිණ තිබුණේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින්. අද කොරෝනා පැතිරෙන නිසා වැඩි ආරක්ෂාවක් දාලා තමයි මම ආවේ. මට දැන් ඊයේ කිව්වා මේ ගැන ප්‍රවේශම් වෙන්නේ ඒකයි දැන් එකව නෑ නෙමෙයි දෙකක් දාගෙන යන. ඊළඟට තියෙන්නේ එකට වින්ස්ක්‍රීන් වයිප් එකක් දාන්න විතරයි. වහින කොටත් යන්න. එදා මම කිව්වා ටෙස්ට් කරන්න කියලා. ඒ පරීක්ෂණ කරා නම් බාගිලට අද මේ තත්ත්වෙ එන්නේ නෑ. මේ දැන් ජනරණ නාලිකාවෙන් ඇහුම්කන් දුන්නේ වැරදි වෙන්න බෑ. පොදු ජන පෙරමුණ ප්‍රධාන ප්‍රචාරක රැඩි తాවකාලිකව නවතයි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ. බැසිල් මම කිව්ව දේ කරනවා නම් මේ ටිකක් අටුර මේකෙන් බේරෙන්න තිබුණානේ. මේ රටේ කොරෝනා තර්ජනය ආවහම ජනාධිපතිතුමා ක්‍රියා කරා වහාම කොරෝනා තර්ජනය නිසා මේ රටේ වැඩ කටයුතු නවත්තන්න. ඒක හොඳයි. ඒ කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ. අපිත් ඒකට සහයෝගය දුන්නා. ඒකේ මිනිස්සු මට කෑ ගැහුවා මං ඩීල් දානවා කියලා. එතනදී මගේ ඉල්ලීමක් තිබුණා. කරුණාකරලා පරීක්ෂණ පවත්වන එක පටන් ගන්න. මොකද්ද කරේ? ඡන්දේ දිහා බල්ලා හදිසියෙම ගිහින් රුපියල් 5000 බෙදුවා. දේශපාලන වාසියක් ගන්න. ඊට පස්සේ ඡන්දේ විගහට තියන්න උමනා වුණා. මැති වෙන කොමිෂන්ට බැන්න, දොස් කිව්වා. පරීක්ෂණ අපි පැවැත්වුවේ නැහැ. සෞඛ්‍ය ඇමතිතුමිය තාම පිළිතුරු දෙන්නේ නැහැ. ලෝක බැංකු සල්ලි වලට මොකද උනේ? යුරෝපීය සංගමේ මුදල් වලට මොකද උනේ? මේ පළවෙනි කොරෝනා එකෙන් පස්සේ අපිට ගොඩ එන්න ඩොලර් මිලියන 6000ක් හොයා ගන්න තියෙනවා. ටිකක් හිතන්න දෙවනි වතාව වැටුනොත් කොහොමද කියලා? 12000ක් කොහෙන්ද හොයා ගන්න ඩොලර් මිලියන? පවදානම් තත්වක ඉන්නේ. මොකද්ද මේ කරන බොරුව? පළමුවෙන්ම ඇත්ත කියන්න. අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් විතරක් අහන්න යන්න එපා. දෙයියෝ සාක්කි WH එකෙන් ඇහුවත් මේ කොළඹ කාර්යාලෙන් නම් අහන්න එපා. ඒගොල්ලොත් මේක වහන්න ක්‍රියා කරා. එතන මැති වෙන කොමිෂන් එක සාකච්ඡා කරන්න. අන්තිම මොහොතේ හදිසියෙ කල් දාන්න එපා. කල් දාන්න උවමනා නම් දැම්මම කතා කරලා මේ තවත් මුදල් වියදම් කරන්න ඉස්සෙල්ලා මේක කරමු. නැත්නම් අපරාධයක් හැම එක්කෙනාට. කොහොමරි මට දැන් වෙලා තියෙන්නේ ආපහු මේ ඔක්කොම දාගෙන මූණ වහගෙන යන්න. කොවිඩ් දෙවැනි රැල්ලක් මෙරට තුල ඇතිවීමේ වගකීම වත්මන් ආණ්ඩුව භාරගත් යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අකුරස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
සමගි ජන බලවේගයේ අකුරස් ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ අකුරස් පොරඹ ප්‍රදේශයේදී පැවැතුණා. අපි කියා සිටියා මේ මැතිවරණය පවත්වන දිනය තීන්දුව කරනකොට කරුණාකරලා වග බලා ගන්න කොරෝනා දෙවෙනි රැල්ලක් තුන්වෙනි රැල්ලක් එනවනම් ඒ අදාළ නීතිමය කාලවකවානුව තුල අවසානම දිනය මේකට ලබා දෙන්නේ කියලා අපි බලකිරීමක් කළා. ඒ අය හිතුවා දේශපාලන වාසිතකා මෙහෙම ඉල්ලින් බලපෑම් කරනවායි කියලා. අද සාකච්ඡාව බොහෝ දවලා තිබේ. කොරෝනා දෙවෙනි රැල්ල නෙවෙයි තුන්වෙනි රැල්ල නෙවෙයි රැලි 10ක් ආවත් කමක් නැහැ. ඒගොල්ලන්ට ඕන අර තුනින් දෙක ගන්න. මේ දෙවෙනි කොරෝනා රැල්ලට මේ වර්තමාන රජය 100ට ලක්ෂ වාරයක් වග කියන්නට ඕන. මේ අතර ව්‍යාපාරික ප්‍රජාව හමුවීමේ වැඩසටහනක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුනේ ගාල්ලේදී. එෙහිදී ඒ මහතා තම කැබිනට් අමාත්‍යදුරේ දරුව පසුගිය ආණ්ඩුවේ පැවති අභ්‍යන්තර දුර්වලතා පිළිබඳව හෙළිදරව් කළා. මං හිතන්නේ අපිට වැරදුණු තැන තමයි 2015 ජනාධිපතිවරණයෙන් පසුව අපේ රජය තුල අභ්‍යන්තර එකඟතාවයක් තිබුණේ නැහැ යන ගමන් මාර්ගයේ පිළිබඳව. සමහර අවස්ථාවන් වලදී කොහොම ආවට ගියාවට තමයි ප්‍රතිපත්තියේ තීන්දුව ගත්තේ. දැන් මම දැක්ක දෙයක් තමයි සඳුදට තීන්දුව ගන්නවා අඟහරුවාද කැබිනට් එක තියෙනවා. කැබිනට් එකෙන් පස්සේ තීන්දුව වෙනස් වෙනවා. සමුදගත තීන්දුව බදාදා වෙනකොට වෙනස් වෙලා. ඉතින් ඒකට ප්‍රධානතම හේතුව තමයි අපේ රජයේ තුල දැක්ම පිළිබඳව යන ගමන පිළිබඳව නිශ්චිතතාවයක් තිබුණේ නැහැ. ඉතින් මේ රටේ කැබිනට් එකේ තීන්දුව තියන්න ගන්න විදිය දිහා බැලුවම අපිට ඉතින් හිතා ගන්න පුළුවන් ඇයි මේ වෙනකොට මැදි ආදායම් රට සුළු මැදි ආදායම් රටක් බවට පත් වෙලා තියෙන්නේ. මැතිවරණ වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් දිනවිය යුතු තිබෙනවා. මේ එළඹෙන අගෝස්තු 5 මහා මැතිවරණයෙන් පත් වෙන පාර්ලිමේන්තුවෙන් අපිට ඕනේ රණවිරු වගේ ඒ නන්දි කඩා ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයට සරිලන යුග යුග පවතින සමාජ සම්මුතියක් හදන්න පුළුවන් පාර්ලිමේන්තුවක්. ඒ සඳහා රටට ජාතියට ආගමට ගරු කරන ආදරය කරන මිනිස්සුන්ගේ පාර්ලිමේන්තුව ඕනේ. බලන්න අපි මේ දාලා තියෙන කණ්ඩායම වෙන කිසිම පක්ෂයකින් මෙවැනි කණ්ඩායම जनता කතා කරන්නකො පොඩ්ඩක් ඕක දාගෙන ඉන්න කවන්න නෑ ඈ යනවනේ මට පොඩි සපෝට් එකක් දෙන්නකො ඔය අනම්මනම් කිව්වට අරින් මෙන් අර 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 අරින්නේ අර පොඩි එකෙක් අර මට බයිනා සුදු කෙට්ටු පොඩි එකේන අර පොඩි ආදී අර මං ගෙනත් අන්දර දැම්මේ මම මොන මොනවා කිව්වා මම කියන්නද ගමහර යනකොට රටහර යනකොට වැඩ කාර්යය දක්ෂයක් දෙවෙනියට වැඩිය රවුමක් විතර අල්ලනවා දැකලා තියෙනවා ජනතාව 2018 පෙබරවාරි 10 එතුමා විධායක ජනාධිපති ධූරයේ ඉද්දිම පොළොන්නරුවෙන් ප්‍රතික්ෂේප කළා. මම හිතන්නේ කිලෝමීටර 3ක් විතර පිටිපස්සෙන් නම් ඉන්නවද කියන එක තමයි මට නම් තියෙන ප්‍රශ්නේ. මේ මැතිවරණයේදී සුදුස්සු කවුද කියලා හිතලා කටයුතු කරන්නයි කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ අයම කියනවා බූරුවමයි කියලා ලක්ෂණ. කවුද බූරුවන්ට නම? උඹ කියන කියා මම කියන්නේ. කිව්වම මං හිනේ වෙලිය. ඌ කියන්න රංජ මගේ අනුගාලා ඌ කිව්වා පෞගිටිගේ මොකද වුනේ පෞරේ ඉස්රායිල් එකේ මචුන් කරනවා ආ මල්ලි නියමයි කියලා මම ඒ කියන ඕ ගෙදර ඉන්න ඩ්‍රින්ක් ඇද්දද එළියේ රාජ්‍ය ඇතුලේ
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාගේ දේශපාලන දිවියට 25 වසරක් වසර 25ක් සපිරීම නිමිත්තෙන් ලියවුණු විශේෂ ග්‍රන්ථයලි දැක්වීම අද කුලියාපිටියේදී සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාගේ දේශපාලන දිවියට වසර 25ක් සපිරීම වෙනුවෙන් එළි දැක්වුණු ජනවරමක හෘද සාක්ෂිය ග්‍රන්ථය රචනා කරත්තේ මධ්‍යවේදී කල්පගුණරත්න මහතායි. කවුරු කොහොම හිතුවත් මේ දේශපාලනේ අපි මම නම් වැඩ කරන්නේ හදවතට එකඟව හෘද සාක්ෂියට එකඟව. මොකද ගොඩක් වෙලාවට ඔබ දකින්නේ නැති මේ දිස්ත්‍රික් වල හිටපු දේශපාලඥයෝ විවිධින් විට විවිධ අවස්ථාවලදී මාරු වුණා. මේ දශක ගණනාවක් තිස්සේ මම එක්සත් ජාතික පක්ෂය තුල හිඳමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් මෙනෙහි හිටියා. අපි කරපු සේවය අගයන්න ඕනේ මම නෙමේ ජනතාව. සමහර විට අද නෙමේ අනාගතේ තමයි මේව අගෙම ලක් වෙන්නේ. CWW කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනයේ විප්ලවය එවකට විවේචන තියෙන්න තිබ්බා. හැබැයි ඒක පසු කාලෙක තමයි ඒව පිළිබඳව අගයන්න ජනතාව පෙළඹුණේ කියලායි මම විශ්වාස කරන්නේ. රාජ්‍ය ආයතන ප්‍රධානීන් දේශපාලනයට ඇඳා ගැනීම වත්මන් ජනාධිපතිවරයාගේ පාලනයේ යටතේ මුළුමනින්ම නැවතී ඇති අතර එය නව දේශපාලන සංස්කෘතියක ආරම්භය වී ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල් මහතා සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ කළුතර පැවති සංවාද වැඩසටහනකදී. අලුත් දේශපාලනයට ඔබ සූදානම්ද? තේමා කරගනිමින් යුතුකම ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කෝල් මහතා සහභාගී වූ සංවාදයක් ඊයේ පස්වරුවේ කළුතරදී පැවැත්ුණා. මෙතෙක් සිද්ධු වුණේ දේශපාලඥයන් විසින් සභාපතිවරුන්ව පත් කරා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට. ඒ සියලු ආයතන දේශපාලනය යොදාගත්තා, මැතිවරණ සඳහා යොදාගත්තා. ඒ නිසාම ඒවා පාඩු ලැබමින් ජනතාවගේ බදු මුදල් වලින් දුන ආයතන බවට පත් වුණා. මෙතෙක් ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු දේශපාලන වේදිකාව තුළ ක්‍රියාත්මක වීම නතර වෙලා තියෙනවා. ඒක සෞභාග්‍ය දක්මේ පිරිසිදු දේශපාලන කියන එකේ තියෙන පළවෙනිම ඡේදය. සභාපතිතුමනි පත් කරේ ජනාධිපතිතුමා විසින්. ඒ වගේම ඒගොල්ලන්ට දීන වගකීමක් වසර තුල සියලුම ආයතන ලාභදායක ආයතන බවට පත් කළ යුතුයි. ඒක තමයි ඒගොල්ලන් දේශපාලනය, දේශප්‍රේමී දේශපාලනය. ඉකුත් සිකුරාදා මොරටුව ලුණාව ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත් වූ ධීවරයාගේ මරණය සිදු වෙත්තේ හිසට සිදු කළ වෙඩි තැබීමකින් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා. පොලිස් මුලස්ථානයේ සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනා අද දින සිට වැඩ තහනමට ලක් කර ඇති බවයි. මොරටුව ලුණාව ප්‍රදේශයේදී ඉකුත් සිකුරාදා රාත්‍රියේ 11:45ට පමණ අඟුලන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මාර්ග පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. එහිදී ත්‍රිරෝද රථ දෙකක් පරීක්ෂාවට ලක් කර අතරතුර ඉන් පැමිණි පුද්ගලයන් සහ පොලිස් නිලධාරීන් අතර කලහකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගියා. ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියේ අදාළ පොලිස් නිලධාරියා බීමත්ව සිට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. එවන් පසුබිමක මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් ආරම්භ කෙරුණා. මියගේ පුද්ගලයාගේ දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කළුබෝවිල රෝහලේදී සිදු කරනු අතර හිසට සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇතැයි එහිදී අනාවරණය වූ බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කළා. ඒ අනුව අදාළ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ රාජකාරියේදී සිටි පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරෙකු අද සිට වැඩ තහනමට ලක් කර තිබෙනවා. වෙඩිතැබීමේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ ලුණාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අමිත් කරුණාරත්න නම් සද්දරු පියාගේ මෘත ශරීරය ඒ රාත්‍රී ඔහුගේ නිවස වෙත රැගෙන යනු ලැබුවා. දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට ලුණාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. විරාමකින් පසුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. බෝට්ටුවෙන් ගොස් ගොයම් ගැපූ හැටි.
හෙට සිට ජූලි 17 වෙනි සිකුරාදා දක්වා දිවයිනේ සියලු පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ. දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ සැලකිලිමත් වෙමින් මෙම තීරණය ගෙන ඇති අතර සියලු පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්තිද මෙම තීරණය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. තවත් පුවත් කිහිපයක් දැන්. කලමුණේ කිත්තන්ගේ ප්‍රදේශයේ වගා කළ කුඹුරු අක්කර ගණනාවක් ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් ජලින් පිරී ගොස් තිබෙනවා. ගොවින් පවසන්නේ කුඹුරුවල එක්රස් වන ජලයේ බැස යාම සඳහා මඩකලපුව මොයේකට යොදා නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වෙති බවයි. මේ හේතුවෙන් ගොවින්ට බෝට්ටු වලින් ගොස් ගොම් කැවීමට සිදුවීම විශේෂත්වයක්. මේ විනාශයට හේතුව මඩකලපුවේ දිසාපතිවරියගේ අත්නොමතික ක්‍රියා නිසා. බැස ඇදහැළුනාම වතුර බස්සන්න තියෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මොයේකටේ. වතුර බස්සන්නේ නැතුව මේ ගොවීන්ට කරන විනාශය අතිශය විශාලයි. වැයන්ගොඩ කුමල් ඔළුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹරකට පෙරළීමෙන් ඒ පැදවූ කාන්තාව සහ ඇගේ පුතුන් දෙදෙනා මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි 40 වර්ෂ කාන්තාවක් සහ අවුරුදු 9 සහ අවුරුදු 1.5 යන වයසවල පසුවන පුතුන් දෙදෙනායි. එහි ගමන් කළ තවත් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක තුවාල ලබා වතු පිටිවල රෝහලේ ප්‍රතිකාර ලැබෙනවා. හෙරොයින් ග්‍රෑම් 8ක් සහ රුපියල් ලක්ෂ 25ක මුදලක් සමග කාන්තාවක් පානදුර නල්ලූරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ විසින් ඒ අතරගුවර ගනු ලැබුවා. සකකාරී හෙලිකොප්ටර් තේඩු බාහි සංගම සිරින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කුඩු අංජුගේ මත්කුඩු ජවාරම මෙහෙවන ධර්මසිරිගේ උපදෙස් මත නාඳුනන අයකු තමාට මෙම මුදල සහ හෙරොයින් ග්‍රෑම් 30ක් ලබා දුන් බවයි. හපතලේ දමේ තැන්න ප්‍රදේශයේදී තිබී මියගිය හඳුන් දෙවියෙකුගේ සිරුරක් සුවගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මේ සම්බන්ධයෙන් හපතලේ මනුජී විලිනදහරින් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි. ඒ අතර ගිනිගත් හේන කෙනෙල් වතු ආයේ නිවාස පේලියකට ඔබෙන් වූ කැලාවක මද්දකට හසු සිටි කොටියෙක් වූ රන්දනිකල පශු වෛද්‍ය නිලධාරින් විසින් මුදා ගැනීම. මේ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.